නුඹලාගේ ස්වර්ගික ප්‍රියා ශුද්ධව සිටින ආත්මෙන් නුඹලාත් සියලු ආකාරයෙන් ශුද්ධව සිට බලන්න. උන්වහන්සේ කියනවා සිතින් පිරිසිදු වැක්තෝ ආශිර්වාද ලද්දෝ ඒ අය දෙවියන් වහන්සේව දකින්නේ. සිතින් පිරිසිදුකම ශුද්ධකම ඇතුළාන්තේ ශුද්ධකම දෙවියන් වහන්සේ අගය කරනවා. ඒ වගේම තමයි උන්වහන්සේ පාපය එපා කරනවා. පාපය උන්වහන්සේ එපා කරනවා විතරක් නෙමෙයි පාපය උන්වහන්සේ දඬුවම් කරනවා. පාපිෂ්ඨයාට උන්වහන්සේ ආදරේ. උන්වහන්සේ මේ මුළු ලෝකයට කොතරම් ආදරේ කළාද කිව්වොත් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා වෙන තරම් මේ ලෝකයට උන්වහන්සේ ආදරේ කළා. නමුත් උන්වහන්සේ පාපයට ද්වේෂ කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ නිසා පාපයට දඬුවම් කරනවා. උන්වහන්සේ කොච්චර පාපයට නැත්නම් උන්වහන්සේ පාපයට කොච්චර එපා කරනවද කියලා කියනවනම් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා පොළවට ඇවිල්ලා මුළු මිනිස් සංහතියේම පාපය උන්වහන්සේ වෙතට නැත්නම් උන්වහන්සේ තුල දරාගත්ත වෙලාවේ කුරුසියේදී මේ දෙවියන් වහන්සේ ඒ පුත්‍රයව අතහැරියා. එතකන් ඒ පුත්‍රයාණන් එක්ක ඒ පියාණන් වහන්සේ හිටියා. කුරුසියේදී යේසුස් වහන්සේව අතහැරියා. උන්වහන්සේ ආනවා එලි එලි ලාමා සබතානි කියලා කෑගෙන වයිපියන්නේ මගේ දෙවියනි මගේ දෙවියනි ඇයි මාව අතහැරියේ? ඒ අතහැරියේ මනුෂ්‍ය වර්ගයාගේ පාපය උන්වහන්සේ වෙතට ආපු නිසා, පාපයත් එක්ක මේ ශුද්ධ දෙවියන් වහන්සේට ගනුදෙනුවක් නොමැති නිසා, සම්බන්ධකමක් නොමැති නිසා උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාව පවා අතහැරියා. අතහැරියා විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ මුළු පාපයේ දඬුවම උන්වහන්සේට එව්වා. උන්වහන්සේව තුවාල වුණා, කැඩුණා, උන්වහන්සේගේ ශරීරය ඉදුණා. ඒ දෙවියන් වහන්සේගේ උදහස පාපය උදෙසා දේව උදහස යගේ පුත්‍රයා තුළට එව්වා. ඒක හරිනම් එන්න තිබුණේ ඔයාට මට. ඒ උදහස එන්න තිබුණේ ඔයාට මට. ඒ තුවාල වෙන්න තිබුණේ ඔයයි මමයි. විනාශ වෙන්න තිබුණේ ඔයයි මමයි. මොකද අපේ පාපය තමයි යේසුස් වහන්සේ අරගත්තේ. ඒ අරගත්ත වෙලාවේ දේව උදහස පාපය කෙරෙහි උන්වහන්සේගේ උදහස එයාගේම පුත්‍රයා කෙරෙහි එව්වා. එච්චරට මේ දෙවියන් වහන්සේට පාපයත් එක්ක දඬු දෙන්නේ නැහැ. පාපය ඇතුව උන්වහන්සේ ළඟට යන්න බෑ. ඒක නිසා තමයි පූජාව කළේ.